බොහෝ විදේශගත ලාංකිකයන්ගේ පාස්පෝට් කාලේ ඉක්ම වෙලා තියෙනවා. එක්ස්පයර් වෙලා තියෙනවා. අලුත් පාස්පෝට් එකක් ගන්න ඕනේ. දැන් ගන්න විදිහක් නැහැ. එහෙමයි ලංකාවට එන්න විදිහක් නැහැ. දැන් මේ මැතිවරණේ තියෙනවා. මේ මැතිවරණයට ඡන්දෙ දෙන්න විදේශගත ලාංකිකව විශාල ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට නියමිත වෙලාවට එන්න බෑ. පාස්පෝට් එක එක්ස්පයර් වෙලා නම් අලුත් පාස්පෝට් එකක් ගන්න විදිහක් නැහැ. ඒ වීසා ගන්න ගියත් අර මං කියපු ප්‍රශ්නේ තියෙනවා. ඒක හේතුව තමයි අර කලින් ඇති කරපු VFS ගණදුනුයි. එතන වෙන්චේ වංචා සහගත ගණදුනු නිසා උසාවි නියෝගයක් ලබා දුන්නා. ඒ ක්‍රමවේදේ නවත්තන්න. එතකොට පරණ ක්‍රමවේදෙට යන්න පරණ වෙබ්සයිට් එක ඕපන් කරන්න. තාම දෙපාර්තමේන්තුවේ පරණ වෙබ්සයිට් එක නිලවසෙන් ඕපන් කරන්නේ නැහැ. එතකොට මැනුවල් තමයි දැන් මේ වීසා ලබා දීම සිද්ධ වෙන්නේ ගුවන්තොටුපළේ. එතකොට බොහෝ කාලයක් ගත වෙනවා. ඉතින් එතන එයාපෝට් එකේ දිව පෝලිං ගිහිලා තියෙනවා. මේ අකාර්යක්ෂම ඒ වගේම වංචා සහගත ක්‍රියාත් නිසා තමයි අද මේ රටේ ජනතාව වීසා ගන්න බැරුවත් ඒ වගේම පාස්පෝර්ට් එක ගන්න බැරුවත් විශාල පීඩාවක් ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අවධාරණය කරනවා වහාම මේ ක්‍රියාදාමයට මැදිහත් වෙලා පාස්පෝර්ට් එක රටේ ජනතාවට වෙලාවට ලබා දෙන්න කටයුතු කරන්න. ඒක අමාත්‍යංශ වගකීමක්, ආණ්ඩුවේ වගකීමක්. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා රටේ ජනතාවට කිව්වට කඩිනමින් 750,000ක් දෙනවා කියලා. මේ ක්‍රමවේදය අනුව එහෙම දෙන්න බැහැ. දැන් මේ හිතාමතා මේක පරක්කු කරනවාද කියන සැකෙත් අපිට තියෙනවා. මොකද මේ පෝලිං දිග්ගැස්සීම හරහා රටේ ජනතාව පීඩාවට පත් කරන්න, අනාගතේ පත් කරන්න සැලසුම් සහගත ක්‍රියාවද්ද කියන සැකෙත් තියෙනවා.